බොමන් මගේ දරුවනේ අන්න ටීචර් දැත්තවා අලුත්ම අලුත් ලස්සනම ලස්සන පාඩමක් අරගෙන ඊට කලින් කියන්නකෝ මේ ටීචර්ගේ පිටිපස්සේ තියෙන මොකද්ද පුතේ හරියට නිකන් මඩ ගොඩක් වගේ නේද හැබැයි මොකක් වෙන්නේ නැද්ද මේ ඇවිල්ලා හුඹහක් පුතේ මොකද්ද හුඹහක් ඔන්න දැන් අපි මේ හුඹහ ගැන කතා කරන්න කලින් අපි ගිහින් බලලෙමු ලස්සනම ලස්සන කතාවක් මේක කතන්දරයක් කිව්වොත් හරි අපි ගිහින් බලලෙමු මොකද්ද මේ කතන්දරේ මොකද්ද මේකෙන් කියන්නේ කියලා යමු යමු කොහොමද මේ ළමයින්ට මගේ නම තමයි සාමා මං අද ආවේ මගේ ළම යාළුව ටික ඔක්කොම වරල යන්න මං ඊතරන් නෙමේ මගේ අම්මත් ඉන්නවා ඔන්න දැන් දැන් තමයි මම සෙල්ලම් කරන්න යන වෙලාව සෙල්ලම් කරන්න කලින් ඉතින් අම්මගෙන් අවසර ගන්න එපැයි ඔන්න ඒ හින්දා මම මුලින්ම ගිහින් අම්මගෙන් අවසර ගන්නයි හදන්නේ ඔයාලත් එනවා නේද මාත් එක්ක යන්න අපි ගිහින් සෙල්ලම් කරන්න අවසර ඉල්ලගෙන එමු යමු යමු මේ ඉන්නේ අපේ අම්මා අපි ගිහින් එහෙනම් අවසර ඉල්ලන් එමු නේද යමු යමු අම්මේ අනේ මට සෙල්ලම් කරන්න යන්න අවසර දෙනවද අවසර දෙන්නම් හැබැයි පුතේ අර වත්තේ හා පැත්තේ තියෙන හුඹහ ගාවට යන්න ඔට්ටු නෑ මගේ පුතා යන්නේ නෑ නේද ඇයි අම්මේ එතනට ගියොත් මොකද වෙන්නේ එතනට යන්න හොඳ නැහැ පුතේ එතනට ගියොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන් මගේ පුතාට ඒ නිසා හුඹහ ගාවට යන්නේ නැතුව පුතා ගිහින් වෙන තැනක සෙල්ලම් කරලා එන්න තේරුණා නේද මගේ පුතාට හරි අම්මේ මං හුඹහ ගාවට යන්නේ නැතුව ඉන්නම්කෝ එහෙනම් මං සෙල්ලම් කරලා එන්නම් අම්මේ මගේ හොඳ දරුවා එහෙනම් ගිහින් සෙල්ලම් කරලා එන්නකෝ ඔන්න යාළුවනේ අම්මගෙන් අවසර නම් හම්බුණා අපි දැන් ගිහින් සෙල්ලම් කරලා එමු නේද යාළුවනේ එහෙනම් හැමෝම එනවා නේද මාත් එක්ක සෙල්ලම් කරන්න යන්න අපි යමු ගේ ඉස්සරහම සෙල්ලම් කරලා හරීම කම්මැලි මට නිකමට හිතෙනවා අර හුඹහ ගාවට ගිහින් බලන්න මොකද කියන්නේ යාළුවනේ මං ගිහින් බලන්නද අම්මා නම් එපා කිව්වා තමයි ඒ වුණාට ඉතින් මට ආසයිනේ ඔන්න ඔහේ මෙතනම සෙල්ලම් කරලා කම්මැලි හින්දා මම හුඹහ ගාවට ගිහින් බලනවා ඒක මොන වගේද කියලා ඔයාලත් එනවද මාත් එක්ක ගිහින් බලන්න හරි ඔන්න යාළුවනේ මම මේ හුඹහ ගාවට නම් ආවා අපි දැන් බලමු අම්මා කිව්ව තරම් මේ හුඹහ දරුණද කියලා යාළුවෝ එනවා නේද මගෙත් එක්ක ගිහින් බලන්න එහෙනම් ඔන්න මං හිමින් සැරේ මේක ගාවට යන්නයි හදන්නේ ඔන්න හිමීට ගිහින් මම බලනවා මේක ළඟ මොනවද තියෙන්නේ කියලා පෙනුමෙන්නම් මේක ළඟ මුකුත් පේන්නේ නැහැ අම්මා බොරුනේ කියලා තියෙන්නේ බලමු කොයකටත් අපි මේකට ඇඟිල්ල ගහලා ඒක ඇතුලේ කවුරුත් නැ අම්මා මට බොරුනේ කියලා තියෙන්නේ ඒක තමයි මම බැලුවේ අම්මා කැමති නෑ මම මෙතන සෙල්ලම් කරනවට ඒ වුණාට එතන ඇති අනතුරකුත් නෑ එහෙම නේද යාළුවනේ අපි තව පාරක් ඒකට ගහලා බලමුද ඒක හරිම විනෝදයි කවුරුත් ආවෙ නෑ එළියට අපි තව පාරක් ගහලා බලමුද යාළුවනේ එහෙනම් යමු යාළුවන්ට පේනවද අරක පිටිපස්සේ කොළපාට මොකද්ද පේනවා අපි ඉතින් ඇයි මෙතනට වෙලා බලන් ඉන්නේ අපි ළඟට ගිහින් බලමු ඔන්න එහෙනම් මම තව පාරක් ගහනවා ටිෂුම් ඔන්න මං ගොඩක් දැන් ගැහුවා ඒත් මේක අස්සෙන් කවුරුත්ම ආවෙ නෑනේ මේ කවුද මේ එන්නේ
අම්මා කිව්ව නයා මෙයා වෙන්න ඕනි දුවමු දුවමු අම්මෝ දුවමු පස්සෙන් එනවා දුවමු හරි නපුරුයි මම දුවනවා අම්මෝ දුවනවා අනේ අම්මේ මාව බේරගන්න අම්මේ අනේ බේරගන්න අර උඹේ තඩි නයෙක් ඉන්නවා අම්මේ අනේ අම්මේ මාව බේරගන්න අම්මේ අම්මේ මාව බේරගන්න අම්මේ අම්මේ මාව බේරගන්න අම්මේ අම්මේ මොකද මොකද මගේ පුතේ මේ බය වෙලා ඇවිත් මාව බදාගත්තේ මොකද්ද උනේ මගේ දරුවට අනේ අම්මේ අනේ අම්මේ මට සමාව වෙන්න අම්මේ මං අම්මා කියන දේ අහන්න නැතුව අර හුඹහ ගාවට ගියා අම්මේ මොනවා මගේ දරුවට කරදරයක් නෑ නේද අනේ මට කුතුනේ නෑ අම්මේ ඒත් මම සෙල්ලමට හුඹහට ගහද්දි ඒක ඇතුලේ ඉඳලා ලොකු නයෙක් ආවා අම්මේ ඒකනේ නේනම් මගේ දරුව මම කිව්වේ හුඹහ ගාවට යන්න එපා ඒක ඇතුලේ ඉන්නවා ලොකු නයෙක් එයා මගේ පුතාට දෂ්ට කරොත් එහෙම මින් පස්සේ යන්න එපා මගේ පුතේ ඒක අනතුරුදායකයිනේ මං ආයි කවදාවත් යන්නේ නැහැ අම්මේ මං ආයි අම්මා කියන දේ කවදාවත් අහන්න නැතුව ඉන්නේ නැහැ හැමදාම මං අම්මා කියන දේ අහනවා අම්මට ඕන විදිහට මම වැඩ කරනවා අම්මේ මට සමාව වෙන්න මගේ අම්මේ දැන් අඬන්න එපා මගේ දරුවෝ මගේ දරුවට දැන් මුකුත් තුනේ නෑනේ ඒ නිසා අඬන්න එපා තේරුණා නේද තැක්ක නේද යාළුවනේ අම්මා කියන දේ අහන්න නැතුව මුරණ්ඩු වෙලා වැඩ කරපු එකෙන් මට වෙන්න ගිය හානිය මින් පස්සේ මගේ යාළුවොත් කවදාවත් අම්මලා කියන දේවල් අහන්න නැතුව ඉන්න එපා මේ වගේ හුඹස් ළඟට යන්නත් එපා තේරුණා නේද මම නම් කොහොම හරි බේරුණා मगे आलोत मे वगे वेडकरा गिंग अनतुराको बेरेन्न बेरे लुक अनतुराग्नेसा मेपे मे पुंची आलोत बस गावटे अनेप मे मगे मुरा मेक मट हम पाड़ हेमने पुंची आलोने मेक दिहा बलगन गेपे हम बस गावट अनेप मगे आलोने वाल हेमोटम तेरवान सारे ना ये माते काई ने निम्पासे हम बस गावटे आने पा इन्हें गन्ना मामा गिहिंग ना याने मगे दर यालो है मोटम बुद्ध सारे ना ये अप याए थाम्बे मु मामा याला गिम सामा है मोटम बाय को हमें तो पुत्ते खातान दरे लसना ही दर ලස්සනයි වගේම අනේ කතන්දරෙන් අපිට ගන්න දේවල් කීපයකුත් තියෙනවා මොනවද අපි වැඩිහිටියෝ කියන දේවල් අහන්න ඕනි ඒ වගේම අපේ ආරක්ෂාව ගැන අපි හිතන්න ඕනි මොකද වැඩිහිටියෝ අපිට දෙයක් එපා කියන්නේ ඒ දේ කරන්න හොඳ නැති හින්දානේ දැන් පුතේ ඒ කතාවේ තිබ්බ නේද මෙන්න මේ වගේ ලොකු හුඹහක් ඒ හුඹහ ගාවට ඒ කතාවේ හිටපු පොඩි ගෑනු ළමයාට එයාගේ අම්මා යන්න එපා කියනවා නේද පුතේ හැබැයි ඒ ගෑනු ළමයා අම්මට හොරෙන් එතනට යනවා නේද ගිහින් මොකද කරන්නේ එයා ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ හුඹහට ඕ හුඹහට ගහනවා නේද ඒකෙන් මොකද උනේ හුඹහේ හිටපු නපුරුම නපුරු නෛරාල හාමි එළියට එනවා නේද කොහොමද නෑ නපුරු කමින් එළියට ආපු විදිය බය හිතුණාද මගේ පුතාලට හරිම බයයි තමයි මේ වගේ උඹහට කරදර කරපු හින්දා ඔන්න නයි හාමි කෙනෙකුත් එළියට ආවා පස්සේ ඒ දරුවට මොකද උනේ එයා බය වෙලා කෑ ගහලා දුවන්න ගත්තා නේද කොහෙටද එයා දීවි පුතේ ඕ අම්මා ගාවට නේද අම්මා ගාවට ගිහින් එයා මොනවද කිව්වේ අම්මේ අම්මේ මට සමා වෙන්න ආයි මං අම්මා කියන දේවල් අහන්නේ නැතුව ඉන්නේ නෑ මගේ ආරක්ෂාව ගැනත් මම හිතනවා කියලා නේද ඔව් පුතේ මේක පුතාලට හොඳ ආදර්ශයක් මගේ පුතාලට කොහෙදි හරි කොහොම හරි කාගෙන් හරි අනතුරක් කියන එක වෙන්න පුළුවන් එහෙම වුණහම මගේ පුතාලා මොනවද කරන්න ඕනි ඒ අනතුරෙන් පුළුවන් තරම් ඈත් වෙන්න ඕනි නේද අපේ පරිසරයේ අපි නොදන්න විදිහට අපිට අනතුරු ගොඩාක් තියෙනවා නේද? ඒ අතරින් මේ වගේ අපි නොදන්න විදිහට ගේ යහල පහල කොහේ හරි කැලයක් ළඟ එහෙමත් නැත්නම්
අපේ ඉස්කෝලේ හලපහල හරි මේ වගේ හුඹස් තියෙන්න පුළුවන්. අපි ඒ හුඹස් වලට කරදර කරන්න හොඳද? නෑ නේද? එහෙමනොත් ඒක අනතුරකින් තමයි කෙලවර වෙන්නේ. ඒ වගේම අපි අර කලින් පාඩමේ කතා කරා වගේ මී වද වලට එහෙමත් අනතුරු කරන්න හොඳ නෑ. අපේ අනතුරක් කරොත් අපිට අනතුරකින් තමයි ඒක ඉවර වෙන්නේ නේද? එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ වගේ දේවල් දැක්කහම පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕනේ නේද? ඒක තමයි අපි අපිව ආරක්ෂා කරගන්න හොඳම වගේම එකම ක්‍රමය නේද පුතේ? ඔව්. දැන් එහෙනම් කියන්නකෝ, පුතාලා මේ වගේ හුඹස් දැකලා තියෙනවද? නැද්ද? හරි. හුඹස් දකින්න කලින් අපි දැන් හුඹහේ හිටපු එක සතෙක්ව අර කතන්දරයේදී දැක්කනේ. තව සත්තු හුඹහේ ඉන්නවා. තව එක සතෙක් ඉන්නවා. පුතාලා දන්නවද ඒ කවුද කියලා? හරි. ටීචර් එකක් කියලා දෙන්නම්. හැබැයි ඊට කලින් පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ, කවදාවත් හුඹහකටවත් මීවදේකටවත් කරදර කරන්න හොඳ නැහැ කියලා. ඒ වගේම පුතේ, සත්තුන්ට අපි හිංසා කරන්න හොඳ නැහැ. එහෙම කරොත් ඒක අපිට ලොකු අනතුරකින් තමයි ඉවර වෙන්නේ. ඒ නිසා අපි ඒ වගේ අනතුරු වලින් පුළුවන් තරම් ඈත් වෙලා තමයි ඉන්න ඕනේ. මගේ පුතාලට තේරුණාද? අපි අනතුරු වලින් ඈත් වෙලා තමයි ඉන්න ඕනේ. එහෙම කරොත් මොකද වෙන්නේ පුතේ? අපිට අනතුරක් නැතුව අපිට පුළුවන් පෙරිලා පරිස්සමට ඉන්න නේද? ඔව්. හරි. ඔන්න එහෙනම් පුතේ, අද අපි මොනවද ඉගෙන ගත්තේ? අපේ ආරක්ෂාව ගැන නේද? අපේ ආරක්ෂාව අපිම කොහොමද සපුරගන්නේ කියන එක ගැන තමයි අද අපි ඉගෙන ගත්තේ. දැන් අර කතන්දරේ ආපු දරුවා, එයාගේ ආරක්ෂාව යාම සපුරගත්තද පුතේ? ඕ, එක තැනකදී සපුරගත්තා නේද? එයා ආරක්ෂා වෙන්න ඕනි හින්දා නිදිව්වේ. එහෙම නැත්නම් එයාට ආරක්ෂා වෙන්න ඕනුනේ නැත්නම් එයා එතනම බලාගෙන ඉන්නවනේ. එම් බලාගෙන හිටියානම් නයිහාමි යාට දෂ්ට කරනා නේද? දෂ්ට කරොත් මොකද වෙන්නේ? ගොඩක් දරුණු විදිහට තුවාල වෙන්න පුළුවන් නේද? ඔව්. ඒ හින්දා එයා මොකද කරේ? ආරක්ෂා වෙන්න එයා මුලින්ම දිව්වා ගේ ඇතුළට ගිහින් එයාගේ අම්මා ගාවට තමයි දිව්වේ. මොකද අපේ ළඟ ඉන්න හොඳම ආරක්ෂාව කවුද? අපේ අම්මා තාත්තා නේද? ඔන්න ඒ හින්දා පළවෙනි පාරට එයාගේ අම්මා යාට සමාව දුන්නා. ඒ අපි ඒ වගේ වැරදි කරන්න හොඳද? නෑ නේද? ඒ වගේ වැරද්දක් අපි කරොත් ඒක අපිට ලොකු අනතුරක් වෙනවා. ඒ වගේම අපේ අම්මා තාත්තටත් ඒක ලොකු දුකක් වෙනවා නේද? ඒ නිසා අපි එයාලා කියන දේවල් අහක දාන්න හොඳ නැහැ. අපි හැමෝම අපේ අම්මා තාත්තා කියන දේවල් අහලා, එයාලා කියන විදිහට දේවල් කරලා, එයාලගේ වචන වලට ගරු කරලා, ඒ වගේම අපි ගැනත් අපි හිතන්න ඕනේ. අපේ ආරක්ෂාව ගැනත් අපි ගොඩාක් හිතන්න ඕනේ. හරි පුතේ, එහෙනම් ඔන්න අද ආරක්ෂාව ගැනනේ අපේ පාඩම. මින් පස්සේ පුතාලා ඔය වගේ දේවල් දැක්කහම ඒවා ළඟට යනවද? නෑ නේද? යන්නේ නෑ. මොකද ඒවා ළඟට යන්න කලින් පුතාලට මතක් වෙන්න ඕනි අපි අද දැකපු නාට්‍ය. ඒ වගේම පුතේ, ඒ වගේ තැනක් දැක්කහම අපි ආරක්ෂා වෙන්න මොකද්ද කරන්න ඕනි? ළඟට යන්න හොඳ නැහැ. පුළුවන් තරම් ඈත්තකට වෙලා අම්මා තාත්තා දැනුවත් කරන්න ඕනි. එතකොට තමයි අපිට ආයිමත් ඒ පැත්තටවත් යන්න බැරි වෙන්න ආරක්ෂාවට මොනවාම හරි දෙයක් දෙමව්පියෝ කරන්නේ. එහෙම නේද පුතේ? ආ. දැන් ගෙදරදී වුණත් අම්මා තාත්තා දැනුවත් කරන්න පුළුවන්. පෙර පාසලේදී ඔය වගේ දෙයක් දැක්කොත් පුතාලා කාටද කියන්න ඕනි? ඔව්, ටීචර්ට කියන්න ඕනේ නේද? එතකොට තමයි ටීචර් පුතාලගේ ආරක්ෂාවට මොනවාම හරි දෙයක් කරන්නේ. ඒ වගේම පෙර පාසලේදී ඔය දේවල් වලින් ඈත් වෙලා ඉන්න ඕනි. මතකයි නේද? නැත්නම් ඒක අපිට ලොකු අනතුරක් වෙයි. ඔන්න එහෙනම් අපි අද අපේ ආරක්ෂාව ගැන ලස්සන කතන්දරයකුත් බලලා, ලස්සන පාඩමකුත් කතා කරලා,
වටින තොරතුරු ටිකකුත් අරගත්තා. දැන් අපිට ඉතිරලා තියෙන්නේ මේ දේවල් අපි දන්න අයව කියලා දැනුවත් කරන්න. කවුද පුතේ අපි දන්න අය? මේ දවස්වල ඉතින් අපිට අපේ යාළුවෝ හැම හම්බෙන්නේ නැහනේ. හැබැයි අපිට අපේ අම්මා තාත්තව නම් හම්බෙනවනේ. ඒ නිසා අපිට පුළුවන් අපි මේ ඉගෙන ගන්න දේවල් අපේ අම්මා තාත්තත් එක්ක බෙදා ගන්න. එහෙන් බෙදා ගත්තාම මොකද වෙන්නේ පුතේ? අපි දන්න දැනුම යාළත් ගන්නවා වගේම අපේ තොරතුරු දැනුම අලුත් වෙනවා නේද? ඒ වගේම මගේ පුතාලා තව වැඩක් කරන්න ඕනේ. මේ වගේ හුඹස් පුතාලගේ ගෙවල් අහල පහල තියනාද කියලා පොඩ්ඩක් බලලා, හැබැයි තනියම නෙමෙයි අම්මා එක්ක තමයි හොයන්නේ, බලලා ඒ වයින් ආරක්ෂා වෙන්න අද අදම ක්‍රමයක් යදා ගන්න ඕනේ. තේරුණා නේද? මොකද්ද අපිට ආරක්ෂාවට කරන්න පුළුවන්? ඕ, මේ පැත්ත තනි කරලා වැටක් ගහන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ පැත්තට නොයා ඉන්න පුළුවන්. මේ වගේ දේවල් මොනවා හරි අම්මා තාත්තත් එක්ක කතා කරලා තමයි කරන්න ඕනේ. පුතාලා දැනුවත් ඉඳා අම්මා තාත්තවත් දැන් දැනුවත් කරන හින්දා මගේ පුතාලා මේ දේවල් අනිවාර්යයෙන්ම අම්මා තාත්තා කරයි. එහෙනම් පුතේ ඔන්න වෙලාව ඇවිල්ලා ටීචර්ට ගිහින් එන්න. එහෙනම් මේ වගේ ලස්සන පාඩමක් අරගෙන ආයෙත් දවසක ආයෙමත් ටීචර් අනිවාර්යයෙන්ම පුතාලව හම්බෙන්න එනවා. එහෙනම් එතකන් මගේ පුතාලට තෙරුවන් සරණයි. හොඹා පිළිබඳව කෙරෙන මේ පාඩමේදී සංවර්ධන අංශයක් වන සෞඛ්‍ය හා කායික සංවර්ධන අංශයේ අනුවංශයක් වෙන සෞඛ්‍ය අංශයේ පෞද්ගලික සුරක්ෂිතතාවය වන සුවිශේෂ අංශය සංවර්ධනය කරන්න තමයි මම මේ පාඩම නිර්මාණය කරේ. ඒ අනුව මේ පාඩමේ ප්‍රවේශය මම ලබා ගත්තේ දරුවන් තුළ කතන්දරයක්, එහෙමත් නැත්නම් රූකඩ කතන්දරයක් පිළිබඳව කුතුහලය ඇති කිරීමෙන්. පසුව තමයි මම දරුවන්ට රූකඩ කතන්දරය පෙන්වුවේ. ඊටත් පස්සේ තමයි කතන්දරය ඇසුරෙන් තමන් කොහොමද තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව, එහෙමත් නැත්නම් තමන් කොහොමද තමන්ව ආරක්ෂා කරගන්න එක කියන එක පිළිබඳවත්, හොඹහා පිළිබඳවත් දරුවන්ට අවබෝධය මෙන්ම ආරක්ෂාව සඳහා කළ යුතු දේවල් පිළිබඳව වැඩිදුර තොරතුරු හා අවබෝධය මේ පාඩම ඇසුරින් මම ලබා දුන්නා. ඉතින් මම හිතනවා දරුවන්ට මේ පාඩම ඇසුරින් මම බලාපොරොත්තු වුණු සෞඛ්‍ය හා කායික කියන සංවර්ධන අංශයේ පෞද්ගලික සුරක්ෂිතතාවය කියන සුවිශේෂී අංශයේ සංවර්ධනය වෙනවා කියලා. ඉතින් මගෙත් එක්ක එකතු වුණු හැමෝටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.